විජේතුංග ලියන පටබැඳිගේ ලසන්ත තිස්සමහාරාම යෝධ කණ්ඩිය සිතුල්පව්ව පාරේ කොටිගල හේන්යායට පිවිසෙන්නේ උදෑසන 8:30ට පමණ තමන්ගේ දරුවන් පාසලට යොමු කරයි. එහෙත් නොසිතූ විරු අලි මිනිස් මුණ ගැසීමක් එතනදී සිදුවෙනවා. අයිබෝන් ලසන්ත. ලසන්ත, එතනින් පස්සේ කතාව මන් තාම දන්නේ. මේ හේනෙද හිටියේ දරුව කී දෙනෙක් ඉන්නවද? දෙන්න. දෙන්නයි. දුවයි පුතයි? දූල දෙන්න. දූල දෙන්නව කොහේ ඉස්කෝලට දරන් යන්නේ? යෝධ කණ්ඩියස්. යෝධ කණ්ඩිය. හරි. යෝධ කණ්ඩියට උදේ කීයට විතර දරයි යන්නේ දැන්? උදේ 7 වෙනකොට මෙහෙන් යනවා. 7:00ට තමයි දාන්නේ ඉස්කෝල. ඔව්. හරි. දැන් ඔන්න ඔයා මට පැහැදිලි කරලා කියනෝ මොකද්ද උනේ කියලා. ඔව්, ළමයි දෙන්න ඉස්කෝලේ දාලා වතුර කෑන් තුනකුත් මෝටරසයිකලේ බැඳගෙන එනවා හේනට. එනකොට අංගුවේදී අලිය සෙට් එනවා. හේනක මුල්ල. එතන පේන්නේ ළඟට එනවා. එනකොට අලිය මගේ ඉස්සරහට එනවා. මං එයාගේ ඉස්සරහට අඩි 5 තමයි දුර වංගු ගන්නකොට එතන මුල්ලෙම. දැන් ඔයා ඉස්සරහට එනවා මෝටරසයිකලේ අර තැපැල් 90. එනවා මගේ ඉස්සරහට. තැපැල් 90. ඔව්. එතකොට ඔන්න මම අලිය කියමුකෝ. මාත් වෙනවා. කොච්චරද අපි දෙන්න අතර පරතරය? අඩි 5 6 එක වගේ පරතරය. වංගු ගන්නකොට මෙතන. හා, වංගුවත් එක්කම. අර හේන් වල මුළු මේ ආකාරයෙන්නේ තියෙන්නේ. රයිට් රයිට්. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හැම එකකම මුල්ල මෙහෙම තියෙන්නේ. එතකොට මෙතනින් ගන්නකොට මේ පැත්තේ ඉන්න කෙනා පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔව්. ඔයා කොච්චර වේගකින් දාවේ? මම වතුර බූලිත් එක හයියෙන් එන්න බෑ. මේ කැලේ අතුරු පාරවල් චූටි පාරවල්නේ. ඔව්. වතුර පුරවගෙන එන්නේ. වතුර ලීටර 100ක් විතර කෑන් දුනේ. ලීටර 30 35 කෑන් දුනේ. ඔව්. ඊට පස්සේ මම සෙට් වෙනවා. දැන් මට කරන්න දෙයක් නැහැ. අලිර කරන්න දෙයක් නැහැ. මම ඉතින් අයිනට මරගෙන බයික් කියලා කරගෙන ඉන්නවා. අලියා දැන් මගේ දිහා බලන් මං අලියේ දිහා අලිය මෙහෙම එනවා. හා. ඇවිල්ලා ඇවිල්ලා මේ ළඟිනුත් යනවා. දැන් හොඬෙත් යනවා. ගිහලා ඉස්සරහ කකුල වදින හැන්ඩල් එකේ. වදිනකොට බයිසිකලේ පෙරලෙනවා. හා, ඔයා ඔයා දැන් මම බයිසිකලේ උඩමයි. ඔයා එහෙමම ඉන්නව? ඕ, කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේදී මං ඩක් ගාලා බයික් එක හැන්ඩල් එක වදිනකොට බයිසිකලේ පෙරලෙනවා. මෙහෙම කකුල ගරම් මේ පැත්තෙන් සෙරප් දෙක ගාලා මං දුවනවා. හා. දුවලා ඊළඟ වංගුව දිනනවා අර අඩි 50ක් විතර දුරින් ගිහලා පස්ස බලනකොට අලිය අඹනවා මගේ පාර. මේ ගියා අලිය අඹනවා. බයික් උඩ දිග ඇහුවේ නැහැ. බයික් උඩ දිග ගහන්නේ නැහැ. ඔයා ගාවින් දැක්කද එතකොට? ඔයාට තේරුණාද මේ අලියා දැක ලකිනවා දැන් ඉස්සර? ඔව් ඔව්. අලියා දකිනවා. අලියා බලාගෙන මාත් අලියා දිහා බලා දෙන්නට දෙන්න බය වෙලා. ඔව්, කොච්චර විතර උසද ඔය අලියා? අලියා 6 අඩි 11 12ක් ඉදන්. ආ, ඒ කියන්නේ සද්දන්ත අලියා. දැන්ත අලියෝ. දැන්ත අලියා. තනි අලියා. පිරිමි සතා. ඔව්. පිරිමි සතාද කියන්නේ සතාද එච්චර මීටර නැහැ මට. මොනවා මොකුත් තේරෙන්නේ නැහැ. හා. මම දිග දුවනකොට දුවලා අඩි 50ක් විතර ඊළඟ වංගුව තියෙනවා. ඒ හේනේ මේ පැත්තට ඊට පස්සේ බලනකොට අඹරම මගේ පාර. මම ඊට පස්සේ වැඩි අකුල පල්ලේ දෙහුවා. හෝ. නෝන හේන් අවසාන කාලේ ගස්සල කොළ අඩුයි. හා හා. මම පාත් වෙලා දුවන්නේ මම හෙල්මට් එකක් දාගෙන. ඔව්, බැඳි අකුල පල්ලේ දුවා. බැඳ කැලේ කැලෑව. හා, කැලෑව හඩස්සේ. ඔව්, හඩස්සේ දුවනවා. ඊට පස්සේ එනවා මේ මම දැන් අර එනෝ දැක්ක හිඳ මට බය වැඩි වුණා. අඹනෝනේ දැන්. මං ඊට දැන් කැලේ යස මෙහෙම දුවන ගමන් මෙහෙම පස්ස බලලා ඉස්සරහ බලනකොට මෙතන ගහක් සෙට් වෙන උරේ උඩ. මෙහෙම තියෙන ගහක්. හා. සෙට් නුගා මෙතන මං දුවන ගමන් මෙහෙම නතර වෙන කකුල් දෙක යනවා ඉස්සල ඉස්සරහට. රයිට් රයිට්. මම මේ ආකාරයට වැටෙනවා මෙහෙම. හා, හැමම වැටෙනවා. ඔව්, වැටෙනවා. මම මෙහෙම අත තියලා ගිහලා දුවන්න හදනකොට මම ගහනවා මේ කඳ මැදට හොඩි. යවග මං අලිය එනවා දැන් ළඟ. ඕ. ඊට පස්සේ මං උඩින් ගිහලා වැටෙනවා. මං ආයි අර වගේ අත තියලා ගිහින් නඳනවා ඊට ගාගෙන යනවා කකුල් දෙක. හා, දැන් අන්න ඒක හරි වැදගත්. වැදගත් කියන්නේ ඔයා නොමැරි මේ අත්දැකීම කියන නිසා. අලියා මුලින්ම පහර දීම සිද්ධ කරන්නේ හොඬෙන්. හොඬෙන් ගහන්නේ. හොඬේ පාවිච්චි කරනවා. දුවන ගමන් හොඬෙන් ගහනවා. හොඬෙන් ගහනවා. දුවලා වැටෙනවනේ, වැටලා නැකින්නකොටම හොඬෙන් ගහනවා කඳ මැදට. ඔව්. යවග මං අඩි 5ක් විතර උඩින් යන්නේ. ඔව්. වැටලා ඒ වේගවත් ඒ තරම් ඒ ෂොට් එක. හොඬෙන් ගහනවා වගේ. හා. ඊට පස්සේ මං ආයි නැකිටින්න හදනකොටම ආයි ගහනවා හොඬෙන්. ඒ ෂොට් එක හිමීට ගහන්නේ ළඟ වැටෙන්නේ මං. ඊට පස්සේ කකුල් දෙක. හා, පළවෙනි එක වේගෙන් ගැව්වට දෙවෙනි එක ගහන්නේ හිමින්. හිමින් ගහන්නේ. ඊට පස්සේ ගහන්නේ යා කකුල පාවිච්චි කරලා. කකුල් දෙකෙන් ගහන්නේ. ඔව්. ඔයාට දැන් පේනවද? ඊට පස්සේ මට තුනක් වදිනවා මතකයි කොන්දර. පේන්නේ මේ පැත්තේ නෙවෙන්නේ. මේ පැත්තෙන් ලඟ. ඊට පස්සෙන් වෙනවා වදිනකොට දැනෙනවා අලියා ගහනවා කියලා. ගහනවා. හොඬේ ෂොට් එකයි කකුල්වල ෂොට් එකයි තේරෙනවා මේ දෙක. හොඬේනේ කකුල් වලින්මයි ගහන්නේ. කකුල් වලින්මයි ගහුවේ. කීවරක් ගහුවද එතකොට? ඊට තුනක් ගහනවා මතකයි හතරෙනි කෝස වලට නෙවෙන්නේ මයි කෝස වලට. දෙවෙනි කෝස වලට වදින්නේ. ඔව්. ඊට සිහිය නැතිව. ඔව්. ඊට පස්සේ මගේ සිහිය එනකොට ඔළුවේ තියෙන හෙල්මට් එක කැඩිලා පෙරලි පෙරලි යනවා අන්නර හරි. ආ, ඔයා හෙල්මට් එක පිටින් දිව්වේනේ. ඔව්. ඔව්. ඊට පස්සේ මට සිහිය එනවා අලිය ගහුවද මොනවද මතක නැහැනේ සිහිය ආපු ගමන්. කොච්චර වෙලාවකින් විතරද ඔයාට නිකන් හිතෙන්නේ නැතිනේ මෙන්න මේ වගේ පැය දෙකක්. එච්චර හිතෙන්නේ මට ඒ සිහිය ඇවිල්ලා බලනකොට හැමතැනම තුවාල 50කට වඩා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇඟේ තුවාල. හැමතැනම තුවාල නැති දැනන්නේ නැහැ මේ ඇඟිලි වල ඇට වල මේ තියෙන. ඔව්, ආමා. හැමතැනම තුවාල. ඔව්. ඊළඟට පහක් එදෙන කෝසියම් මේ වෙලාව තියෙනවා. මේ මේ වනේ. ඔව්. මේ මූණේ මොකද තියෙනවා? මේ හැම මේ හැමතැනම මේවත් ඒ කියන්නේ අලියාගේ පහරවල් වල. පහර මම කටෙන් එකයි පස්.
බිමත් එක්ක ගහලා දින් ළඟනේ. මේම ගහනොත් පසුත් එක්ක මේ තුවාලවල පස් වලින් වැහිලා ලේ ඇලිලා. පස් ලේ වලට පස් ඇලිලා දැන් කටෙන් එකයි පස්. කටේ ඒක ස්පිරිතාලද? දැන් මට කියන්න ඊට පස්සේ අලියා ඒ පහර දීලා ඔයාට 100 නැති වුණනේ. ඔව් 100 නැතිලා 100 ආ. අලියා යනෝ තේරුණද? අලියා තේරුණා. දැන් 100 ආවනේ අර හෙල්මට් එක ගැලවිලා යනකොට ඔළුව හෙල්ලීම මට 100 ආවා. ඔව්. ඊට පස්සේ මට කෙඳිරි ගෑවුණා. අම්මෝ කියලා ඔන්නෝග. ආයි මට ගැහුණේ දෝයි දෝයි කියලා. බලන්න මට අලියා මතකව අලියා දැක්ක මං එතකොට. මේ ගහනකොට මං හැරෙව්වා. කියන්නේ ඔයා 100 එනකන් අලියා ඉන්නවා. එතෙන්ට වෙලා ඉන්නෝ. පිටිපස්සරම් වෙලා අර විදිහටම ඉන්නමයි කොන්ද ගාව මේ පස්සේ. මේ මේක මරු කෑල්ලක්. මරු කියන්නේ මේ හොඳයි කියන එක නෙමෙයි. ඔය ගම්මේ පරණ මිනිස්සු මට කියලා තිනෝ ලසන්ත අලියා මිනිහෙක් මැරුවාම එතන ඉන්නවලු. එතන ඉන්නවලු. දවස් හතක් කරගෙන එනවලු එතන. අන්න හරි. ඔය කතාව පැරණි මිනිස්සු කියලා දිනනවා. ඒක තාම විද්‍යාත්මක නිරීක්ෂණයකට ලක් වෙලා නැහැ. හරිද? ඒක අපි පස්සේ කතා කරගමු. දැන් ඔන්න ඔයාට 100 යනකොට අලියා ඉන්නවා. අලියා ඉන්නවා අර ඉතලා ඔයාගේ සද්දෙට ආයි ගහනවා. තුනක් ගහනවා මට ආයි. ආයි තුනක් ගහනවා. මට ඉරා 100 දැති උන්නේ 100 දින මන් දන්නවා අලියා ඉන්නවා කියලා මන් දැන් මෙතනලා ඉන්නවා. ඒ කොළ වේලිලානේ හේන් අවසානනේ. අකුල හඩ පල්ලේ කොළ වැටලා වේලිලා දින් තට්ටුව. මන් දැන් ඉතින් මේ අන්තන් හැරලා බලනකොට මේ කොන්ද ගාව තියන් ඇඟ උඩර මේ හොඬේ තීති වනවන ඉන්න ඕනේ මම මගේ දිහා බලාගෙන. ඇඟ දිගේ මෙහෙම ඕ නැකිටීද කෙඳිරි ගායද කියලා. මං ඔහම තුන් සැරයක් ඉන්න විනාඩි දෙකක් විතර ගිහලා ඔන්න මට ඇහෙන කොළ පොඩි වෙන සද්දේ. මං බලනකොට මෙහෙම දැන් හොඬේ තිබුණේ දැන් පස්ස තීන්නේ මගෙලා. මං දන්නවා දැන් යන්න තමයි හදන්නේ කියලා. මං දැන් හිතන පෑගු මං ඉවරයි නේ කියලා එහෙමත් හිතනවා මට 100 තියෙනවා. දැන් ඔයාට මේක චිත්‍රපටිය වගේ මැවි මැවි පෙනි පෙනි නේ. මතකට එනවා. දැන් මට එකක් කියන්න. මෙහෙම දැන් සමහර වයසක අය කියනවා අලියා කාට හරි ගැව්වාම හරි මැරුවාම හරි කොළ අත්තු දානවයි කියලා. එහෙම කරේ. ඔයාගේ වටේ තිබුණා. ඒ කියන්නේ ඌ දැනගෙන දිනුවා මැරිලා නැහැ කියලා. එක්කෝ නැත්තම් අර ඒක අලියන් අලියට මැරිලා කියලා හිතන් තමයි ගියේ. මොකද අර ඉස්සල කෙන්දිරි ගාපු ගමන් ගැහුවා ඊට පස්සේ විනාඩි දෙකක් විතර හිටියේනේ මං කෙන්දිරියම් මොකක් කරන්නේ මට 100 දිනවා මං උස්මල්ලන්නේ නැහැ යන්තම් උස්මල්ලල්ල ඉන්න එක පිම්බෙනවා. ඉඳලා ඊට පස්සේ හැරිලා ගියා අන්න පළු ගහ හරි ඉඳිද ගියේ අස්සෙන් මට කකුල් පේනවා බින බින කනෝ ඇහෙන අච්චර දුර විතර නේ ඒ කියන්නේ පෑහෙන මීටර 40 50 දුර ඕ ඒ කැලේ වේලිච්ච කාලේ ඔය යටකොළ නැහැ නේ යටකොළ නැහැ යටින් පේනවා ඇත යටින් පේනවා කකුල් පේනවා මට ඇඟ පේන්නේ ඔව් ඇඟ පේන්නේ ඊට පස්සේ මම නැගිටින්න හැදුවා නැගිටින්න බෑ මට දැනුනේ මෙතන නිකන් උල්ටිකින් අනින්නවා වගේ මං එහෙම ආයි වෙන තාටිකින් නැගිටිනවා කියලා එහෙම දෙතුන් සැරයක් නැගිටිනවා නැගිටින්න ටික වෙලා කරනවා මට හුස්ම ගන්න චොරෝස් බොරොස් ගාල ලේ උඩට පහළට දානවා එහෙනු සද්දේ ඇඟ ඇතුලින් ඔව් මෙහෙ ඉලයට කරලා පෙනහල ලේ බෑරිලා මේ අපි පහක් කැඩලා තිබුණා පහක් ඔව් මෙතන ලේ ඇද්ද බටේ විදලා ඉවිලි හා මේ තාම තියෙන කට් එක දාපු තැන මේ බලන්න මේ තියෙන කට් එක දාපු තැන මේ ඉලයට එතකොට පහක් කැඩුණා මේව හැදුවද නැත්නම් අලුතෙන් යකඩ හරි මොනවා හරි දාලා නෑ පුපුරලා තිබුණා පුපුරලා විතරයි පුපුරලා වාසනාවට එතකොට පිටකොන්දර සුසුම්නාවට ඒවට හානියක් නෑ ඒවට නෑ ඒවට නෑ කොන්දේ අමාරුවක් තියෙන තාම කාලයක් ඇද්ද හොඳ වෙනවා කියලා තමයි ඔපරේෂන් කර ડોක්ටර්ගේ විසර්ජන් මහත්තයා දැන් ඊට පස්සේ අලියා ඈතට යනව පේනව ඔව් මට නැගිටින්න හැදුවා නැගිටින්න බෑ ටික වෙලා කියලා මං දැන් අර හුස්ම ගන්න අමාරු වෙනද මං හිතුවා දැන් හිටියොත් මැරනෝ ලේ බෑලා හුස්ම ගන්න බැරුව කොහොම හරි යන්න ඕනේ කියලා මම මෙහෙම ඒ තියෙන විදිහට මෙහෙම අත තියලා අල්ලගෙන අරමත් මෙහෙම අල්ල ගහගෙන දැන් අලියා ඉන්න පැත්තෙන් පාර ඊට මෙහෙන් ඉන්නේ මට එහෙන් ඉන්න බෑනේ මං ආයි රවුමක් ගහගෙන ලන්දක් උඩින් දාගෙන එහෙනම් නිකන් ආවා ඔය හැම ඊළාට කැඩිච්ච ඔයවත් උස්සගෙන කිලෝමීටරයක් විතර ආවා මේ ලේ පෙරෙන පස් බෑක් කරන ලෙඩා යනවා දැන් ඇගේ හිතේ හයියට මේ යන්නේ මං හිතන්නේ. ඔව් දන්නව මැරනවා කියලා හිතියෝ. හුස්ම ගන්න බැරු. ඔව්. ඊට පස්සේ ඇවිල්ලා මල්ලිට කෝල් කරනවා, කට්ටියට කෝල් කරනවා. නෝනා ඊට පස්සේ එනවා මල්ලි. මල්ලි අර හේනින් නිවිල් එක අරන් ඇවිල්ලා අරන් යනවා. ඔව්. ඒ ගිල්ලත් ගිහපු ගාම එස්රේ කරනවා. මොකද දාන මංගෙන මට හුස්ම ගන්න අමාරු කියලා ඊට පස්සේ එස්රේ එක බලපු ගාන ඩොක්ටර් කියනවා ආගේ මේ ඊළාට මේ වෙලා පෙනහල් ලෙබල් දින් මං දැන් අදිනවා කිව්ව මෙතන හිටි කරන් බෙහෙත් විදලා බටේකින් විදලා. පෙනහල්ලට ලේ වැහැලා. ඔව් මං බලාගෙන දැන් ඔක්කොම අර මේ වගේ යඟල් බාගේ බටයක් තියෙන ඉන්ජෙක්ෂන් කට්ටා එකපල අරගෙන දාලා විදින තුන් තරයක් ඉඳලා තමයි විදගන්නේ මෙතන. කට තුනක් තියෙනවනේ. ඔව් ඔව් ඔව්. විදලා ඊට පස්සේ ඒකට බටයක් ගහලා ගෙඩියක් තියෙන මිරිකල් අදිනෝලේ. ආ. ඊට පස්සේ මොකද අහනවා? මං කියනවා දැන් නම් සර් ටිකක් හුස්ම ගන්න පුළුවන් කියලා මම පොඩ්ඩක් හැඳේ හරි ගැස්සෙන්න හැදෙනවා මේ උර දෙකෙනි කකුල් දෙකෙනි. ආ. මට දැනෙනවා මේ අට ඔක්කොම නිකන් ඇලිලා වගේ ලේ ගලලා වගේ. මං දන්නේ නැහැ මේ කෝස ඩැමේජ් කියලා එතකොට. ආ එතකොට ඔයාලා දැනෙන්නේ නැහැ මට ඉලයට කේස් එක තමයි දැනෙන්නේ. ඉලයට විතරයි. ඒව තමයි දැනෙන්නේ. දැනෙන්නේ. ලිංගික ප්‍රත්‍යේව අවුලක් කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඩොක්ටර් හර්ම කඩලා මෙහෙම කඩපු ගාන් කියනවා අර එතන ඉන්න නර්ස්ලා තව කට්ටිය වට කරගෙන ඔපරේෂන් නේද? එහෙනම් ඩොක්ටර් කියන මෙන්න එක කරන්න ඉක්මන් කරන්න කියලා මේ සේව් කරනවා විතරයි මට දැන් ඉන්න මං දැන් හිරිවැටිච්ච දැන්නම් සීන තියෙන බෙහෙතක් ඉද. පැය 4ක් ඔපරේෂන් එකක් කරයි කිව්වා. ඔයාගේ කෝසයක් එළියේ එළියේ කිව්ව දෙමුනේ දාලා මම ගෑගුව ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඊට පස්සේ පහුවද ආයි ස්කෑන් එකක් කරනවා කරාම කියනවා නහරයක් වෙනස් වෙලායි කියලා. ආයි ගන්නවර වගේ පැය 4ක උපේස. ආයි ඔපරේෂන් එක. ඔව්. ඊට පස්සේ මේ පැත්තෙන් දිගටම පල්ලා තිබුණා. ඔව්. පල්ලා මෙතනින් බටයක් දාලා තිබුණා අර ලේ පිටට එන්න. ඔව්.
මෙතනින් බට ඇද්දාල් දුන දවස් 14ක් 9ක් යනකන් ලී ආව එතනින්. ඔව්. උත්තර බට දාල් දුන දවස් ඒ 9 බට ගලවනකන් කන්න බොන්න මොනවද දුන්නේ නැමට. දවස් කීයක්ද ඒ? දවස් 14ක් ඉදී. දවස් 14ක්. 14ක් ඉදී ගෙදර ඇවිල්ලා දවස් 15ක් ඉදිරිය හිටියම නැගින් බෑ දෙන්නේ කොහොම මාව නැගිටරන හොඳ කෙලින් දින්න ඕන නැවෙන්න බෑ. ඔය යථා තත්ත්වෙටපත් වෙන්න ලසන්තට මතක හැටියට දවස් කීයක් විතර යන්නේ නැද්ද? මාසයක් දෙකක් මාස එකහමාරක් විතර ගියා. ඊට පස්සේ මම කොළඹ ගිහලා ප්‍රයිවට් ගන්න වස්ති සම්බන්ධව ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර් බෙහෙත් දුන්න ගමන් මේ දවස් 3න් 4න් මට තනියම නැකිට ගන්න එක වැඩපල කරන්න හරිය මේ බෑ නැකිට ගන්න හැගියන්තම් අමාරුයි. ඔව් ડોක්ටර් පිළට යන්න පුළුවන්. පුළුවන්. ඔව්. ඊට කලින් නැකිටින්න බෑ හාන්සි වෙන්න වාඩි වෙන්න ඒව බෑ. කවුරු හරි අල්ලන්න ඕන කොන්දෙනි බෙල්ලෙන්. ඊට පස්සේ දැන් මාස 8ක් විතර ගියාම ડોක්ටර් හොඳ නැහැ කිව්වේ වුණාට මං අවුරුද්දකටත් වැඩි වැඩක් පල නොකර හිටියේ තාමත් බෑ මේ හයියෙන් මට ගාලා හුස්මක් ඇල්ලුව කැඩිච්ච දැන් ටික කියන්නේ නැහැ. ආ මෙතන දැනෙනවා ඇඟට දැනෙනවා. දැන් හරි එච්චර ඇඟට දැනෙනවා. ඊට පස්සේ තාමත් ලසන්ත හේන් කරනවා. මේ ලසන්තගේ හේන අර උඩ පැල බිම් පැල වටපිට කීර කොටු ඈ නොකී කී නොකී බොහෝ දෑ මෙතන තියෙනවා. දරුවොත් තාම මෙතනද ඔයත් තාම හේන් කරන්න ඉස්සරහටත් බලාපොරොත්තුවද? අලි තාම එනවද? මොකද්ද දැන් තාම අලි නම් එනවා හැමදාම මේ කරන්ට් එකක් දාලා දෙන්නේ කොටගෙනල්ලා දානවා ඒකට දාලා එනවා. ඒත් අර මං පන්දාක් හදාගෙන දින් දිග ලීයක. ආ. ඒකට භූමිතර ගාරවත් උරගෙන එනවා. දැන් නම් මං එන්නේ නැහැ. ආ. අලින් ඉපා කිට්ටුර අලි දකිනකොට මගේ බඩපපුව දාන්නල්ලනවා. ආ ඒක මේ පැතිගැන්ම තියෙනවා. ඒ තැතිගැන්ම තියෙනවා. අලියෙක් දැක්කහම දැන් තරහක් දැති වෙන්නේ නැහැ නෑ නෑ බයක් ඇති වෙන්නේ යන්නේ නැහැ කිට්ටුරට ඔක්ක. නෑ නේ. ඔව්. ඔව්. හුස්ම ගන්න අමාරුලා දාන්නල්ලන ඔමලි දැක්කම. මට ලසන්ත අන්තිමට කියන්න. මේ සිද්ධිය ඔයාගේ පුද්ගලික සිද්ධිය. ආ. මෙතනදි වැරදි අලියද මිනිහද? ඒක ඉතින් කියන්න බෑ අලින්ගේ කැලේනේ අපි ඇවිල්ලා ගොවිතැන් කරන්නේ. මේ අලින් සත්තු ඉන්න කැලේනේ අපි දැනගන්න ඕන පරිස්සම්නේ. නොසිතූ දෙයක් නෙවුනේ ඉතින් මෙතන. ආ. එතකොට ඔයාට හිතෙන්නේ අලින්ගේ කැලේට අපි ගිහිල්ලාද අලි අපේ ගෙවල් වලට ඇවිල්ලාද? නෑ නේ අලින්ගේ කැලේනේ මේ. කැලේ අපි දවස්වල ඉඳලා අපි නේ પરම්පරා ගානක් කරනවා මේ ගොවිතැන කරාට ඉතින් කැලේ කියන සතාරයි ඉතින් දැනන්නේ. අපි දැනගන්න අපි ආරස්සාවෙ. නොසිතුව ලෙස ඉතින් හම්බුණා කරන්න දෙයක් නැහැ ඒක. ඔව්. පෙර කර්මයක් කියලා හිතන්න. ඔයා එයත් එක වෛරයක් නැහැ. නැහැ. සත්තු එක වෛර කරන්නේ නැහැ. සත්තු එක වෛර කරන්නේ නැහැ. ලසන්ත අපිට ඉලෑට කඩාගෙන කියා දෙන පාඩම ඒක. අපි උන්ගේ කැලේට ගිහිල්ලා මිසක් උන් අපේ කැලේට ඇවිල්ලා නෙමෙයි. අපේ නිවහනට ඇවිල්ලා නෙමෙයි. එයාලගේ නිවහනට අපි ගිහිල්ලා. තත්වය මෙයයි. අපි තව දුරටත් අපේ પરම්පරාව බෝ වෙමින් වනාන්තරයට යාවි. විකල්පයක් නැත්නම් එය තමයි එකම ජීවන උපක්‍රමය වෙන්නේ. ඒත් පරිස්සමෙන්. මිනිස්සුනේ පරිස්සමෙන්. අලින්ටත් ඉඩක් දී අපිත් යම් දෙයක් නෙලා ගමු. මිහිතලය අම්මා ඒ අම්මාගේ සියල්ලන්ම දරුවෝ. තවත් අපි මෙවැනි කේදවාචකයක සත්‍ය කතාව Secrets of Nature හරහා ඔබට කාන්දු කරන්නට ලෑස්ති. එතෙක් පරිස්සමෙන් ඉඳපල්ලා.